देशपालने यथार्थे दवस රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් ලේ කඳුළු දහඩිය හෙළන මිනිසුන්ගේ දවස අතීතයේ අවුරුදු 100,000 ගණනක් ලෝකය වෙනුවෙන් ලේ කඳුළු දහඩිය හෙළු ශ්‍රමය වැගිරු මිනිසුන් සිහිපත් කරන දවස ඒ දවස පිළිබඳ නැවත හැරී බැලීමක් කරන්නට අද දවසේ අපි සූදානම් සංජීව රණතුංග මගේ දකුණු අස පසෙන් සිටනවා ආයුබෝවන් සංජීව සිංහ රණතුංග මහත්මයා ආයුබෝවන් ඔබ දෙපළටම ආයුබෝවන් අපි ආපහු හැරිලා බලමු අද කලබලකාරී දවසක් මුළු රටටම වැඩ කරන මිනිස්සු අද සෑහෙන පිරිසක් ශ්‍රමය විවිධාකාරයෙන් වගුරුවන සමන්ගේ ශ්‍රමය වගුරුවන බුද්ධිමය ශ්‍රමය වගුරුවන මිනිසුන් අද මහමග දිගේ ඇවිදගෙන ගියා තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කියලා ඇත්තටම අද දවසේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උන්ට හඬ නගන්න පුළුවන් වුණාද එහෙම නැත්නම් ඔවුන්ගේ අරමුණු වෙනත් අයගේ අරමුණු හරහා යටපත් වී ගියාද අපි ආපහු හැරිලා බලන්න ඕනේ වැදගත්ම කාරණේ ඒක සංජීව මහත්මයා මොකද හිතන්නේ අද මේ දින දිහා ආපහු හැරිලා බලුවා මම හිතන්නේ මං ජනාධිපතිතුමාගේ කතාවෙත් ඒක අහන්න ලැබුණා මාධ්‍ය තුලින් යම් මතයක් ඇති කරා කියලා අද කම්කරුවාගේ දින දේශපාලඥයාගේ අතට අරන් තිනවා කියලා ජනාධිපතිතුමා ඒක කියන්න හැදුවේ ඇත්තටම ඒක දේශපාලනය හා කම්කරුවා අතර සම්බන්ධතාවය කඩන්න බෑ කියන එක. අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා කියලා. හැබැයි මං හිතන්නේ මමත් විශ්වාස කරනවා මේ ඒ කම්කරුවාට සාධාරණත්වයක් නොවන දවසක් අද. කම්කරුවා දවස් 365ම රැවටෙනවා නම් වැඩිම රැවටෙන අද දවස. හැබැයි ඒක ජනතාව හැටියට තේරුම් ගන්න ඕන දෙයක්. මොකද එකතකින් ජයග්‍රහණයක් අද තමා දේශපාලඥයා අරක්කු බෝතලය කෑම පැකට් එකක් එහෙමත් නැත්නම් පිටපලාතක මිනිස්සෙක්ට පිටපලාතකට යන්න හෝ කොළඹට එන්න අවස්ථාවක් ලබා දෙන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් වෙන්න පුළුවන් නමුත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ යන ගමන සාර්ථක වෙනවද කියන එක ප්‍රශ්නය මොකද මම විශ්වාස කරනවා කම්කරුවා කියන්නේ දේශපාලන පක්ෂයක් මත තමන්ගේ අයිතිවාසිකම් වෙනස් වෙන වෙන්න බෑ මං හිතන්නේ දේශ කම්කරුවාගේ මොන පක්ෂයේ හිටියත් ඒ අයිතිවාසිකම් එක වෙන්න ඕන රටක කම්කරු අයිතිින් වෙනුවෙන් සියලුම ජනතාව එකට රැස් වෙන්න ඕන ඒක ශ්‍රී ලංකාද UNP ද එහෙම නැත්නම් JVP ද වෙන්න බෑ සියලු දෙනා එකට තමන්ගේ ඉල්ලීම් එක හඬින් ඉල්ලා සිටින්න ඕන හැබැයි අපි දකින්නේ දේශපාලන පක්ෂවල එක එක දේවල් යෝජනා දානවා ඒව සම්මත කරගන්නවා හැබැයි අවසානයේ ඒ ජයග්‍රහණ දකින්න ලැබෙන්නේ නැහැ පාර්ලිමේන්තුවෙන් ඉටු වෙනවා අපි දකින්න. හොඳයි තමයි. ඒ ඔබ අද දවස ආපහු හැරිලා බැලුවම සමත්යක් ලෙස දකින් ආකාරය. සිඩ්නි චන්සේකර මහත්මයා. දේශපාලන මාතෘකා තුලින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් යටපත් කිරීමත් සමගම මෙවර මේරළීදී මේරළී වල දකින්න තිබුණ තවත් කාරණයක් තමයි තම තමන්ගේ බලය වැඩි වැඩියෙන් පෙන්වීමට සහ අනිත් පාර්ශව අසාර්ථක කිරීම සඳහා දරන ලද කකුල් මාට්ටු උපරවැට්ටි රාශියකගේ එකතුවක් බවට පත් වෙලා තිබුණා. ඒත් එක්ක අපෝ හැරලා බලුවා මොකද හිතන්නේ? මම අද උදේ ඉඳන්ම ටෙලිවිෂන් එක බලද්දී නිකුත් නාලිකාවල දැන් මේ පෙන්නන උදේ ඉඳන්ම මේ දින රේඩියෝලට සහභාගී වෙන ජනතාව පිරිස. ඇත්තටම මේක අද මේ රැලිය මමත් මේ රැලි මං කුඩා කල සිටම විශාල සංඛ්‍යාවක් බලලා තියෙනවා. पक्षवल बलय प्रदर्शन करमि අපි තමා බලවත් අපිට තමා ජනගංගා වෙන්නේ අපේ ළඟ තමයි ජනතාව ඉන්නේ කියන එක ප්‍රදර්ශනය කරන්න ඒකේ පක්ෂ යොදාගත්ත මේ දින රැලියක් ඒකත් එක අතකින් හොඳයි මොකද දැන් මේ ජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා කාගෙතේට බලය තුලනේ වෙන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රනිල් වික්‍රමසිංහ මහතාගේද නැත්නම් බලය ගන්න බලා ඉන්න මහින්ද රාජපක්ෂ කණ්ඩායම අතීතේ කියලා දැන් ජනතාව දැක්කා ගෝල් ෆේස් එකට ආවේ සෙනග ජනතාව දැක්කා ගැටමෙට ආවේ සෙනග ජනතාව දැක්කා කැම්බල් පිටියට ආවේ සෙනග ජනතාවට දැන් තීරණය කරයි අපි කාටද දැන් ඊළඟට බලය දෙන්න ඕනේ කියලා ඒක තමයි මේ ප්‍රදර්ශනය කිරීමට කෝටි ගාණක මුදලක් වියදම් කරා සෑම පක්ෂයක්ම බස් වලට රථ වාහන වලට එතකොට අලුත්ම ටී-ෂර්ට්
හැම පක්ෂයෙම ටී-ෂර්ට් දීලා කට්ටියට ඒ කියන්නේ පක්ෂ සංවිධායකවරුන් ආසන මන්ත්‍රීවරුන්ගේ නම ගහලා ඒ ඒ ඒ දිස්ත්‍රික්ක වල ආසන නායකයන් නම් ගහලා ටී-ෂර්ට් වලින් සැරසිලා ලස්සන්ට ඒගොල්ලන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ආවල් විශාල ගානක් වේදම් කරලා ඉතින් සල්ලිත් ඇතිනේ වේදම් කරන්නේ මේ පක්ෂ වලට වේදම් කළා ජනතාවට පෙන්නවා අපිට තමයි බලය තියෙන්නේ ඒක නිසා මෙන්න අපේ පක්ෂය අපිත් එක්ක ඉන්න කියන ඕක තමයි කරේ මේ කතා බහ ඇහිමේදී කීප දෙනෙක් කතා කරා කම්කරුව වෙනුණු කතා කරා ජනාධිපතිතුමා ඊට හොඳ කතාවක් කරා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඊට හොඳ කතාවක් කරා අපි මේ මේ දේවල් කරා කම්කරුව වෙනුවෙන් කියලා නමුත් එකක් මේ සංජීව මට මේ අහුණ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අපි ෆොක්ස්වගන් කම්පැනියත් කුලියා පිටියට ගෙනාවයි කියලා නමුත් ඒක තේන්න මට මේ කතා ගන්න බෑ දැන් ගෙනාව නැහැ කියලා කිව්වා හද ඊට පස්සේ සරත් ෆොන්සේකා මහත්මයා කම්කරුව වෙනුවෙන් නෙමෙයි කතා කරේ महिंद राजपक्ष राजपक्ष पाउलट पुनरपितरायतीमें महालुकुवट कम करवाट लबेन्डोन देवल कथा कम करवा यदा वगेम अदर ऐटा पांगिडेगिनीला परिपुटे काल निदाग ඒ තමයි කම්කරුවාගේ සදාදෙන ගිරණම් බවට පත් වෙලා තියෙන බව ඔබ කියන්නේ සංජීව මහත්මයා දැන් මෙවර මේ දිනය පිළිබඳ කාගෙත් උනන්දුවක් තිබුණා අතර මේ බල අරගලයේ සම්බන්ධයෙන් දැන් අපි දන්නවා දේශපාලනය සහ කම්කරු ව්‍යාපාර අතරේ තියෙන සම්බන්ධය බිනින්න බෑ දේශපාලන ව්‍යාපාර හැම වෙලාවෙම උත්සාහ කරනවා කම්කරු තමන්ගේ ගොඩේ තියාගන්න ඒ වෙනුවෙන් ඕනුන්නේ පෙනී සිටින්න හෝ සිටින බව පෙන්වමින් තවදුරටත් බලය රඳව ගන්න හැබැයි අනිත් පැත්තෙන් මේ දේශපාලන බලව්‍යාපෘතිය ඇතුලේ කම්කරුවන්ගේ සැබෑ අයිතිවාසිකම් දවසින් දවස යටවෙමින් වෙනත් මාතෘකා ඉදිරියට එනවා මේ වතාවේ මේ මෛරලි දිහා බැලුවාම ඔබ හිතන්නේ කාගේ බලයද වැඩිම පෙනුනේ කියලා මම දැක්ක දේ තමයි ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ දේශපාලඥයාගේ බලය තමයි වැඩි උනේ කම්කරුවාගේ බලය නෙමෙයි ඒක මේ දේ මේක පක්ෂයක නෙමෙයි පොදුවේ දේශපාලන පොදුවේ දේශපාලනය තමයි මම දැක්ක දේශපාලන පක්ෂවල බලය සහ මුදලේ බලය තමයි මම දැක්කේ හැබැයි කවුරු හරි තේරු හිතනවා නම් ජන ගොඩක් ගෙනල්ලා අද අපේ තමා බලේ තියෙන්නේ කියලා මං හිතන්නේ ඒක හරි කියලා. මොකද අපි පසුගිය කාලේ ඕනෑම තරම් දේවල් දැකලා තියෙනවා විශාල වශයෙන් අපි හිටියොත් පෞගිය ජනාධිපතිවරනේ විශාල වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම වලට සෙනග ආවා. හැබැයි අවසානයේ ජයග්‍රහණය කරේ මෛත්‍රීපාල සිරිසේන මහතා. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා මේ රටේ මේ දේශපාලන පක්ෂවෙත ගැති වෙච්ච මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ඒ මිනිස්සු අපි කැපුවත් කොළන්නේ අපි කැපුවත් නිල් කැපුවත් රතු කියනවා. හැබැයි අපි දේශපාලන වශයෙන් ආණ්ඩුවක් වෙනස් කරන්න තීරණය ගන්න මිනිස්සු කොට්ටාසය මේ එකම රැලියකටවත් එකම දේශපාලන වේදිකාවකටවත් එන්නේ. ඒගොල්ලෝ මේවා බුද්ධියෙන් බලන් ඉන්නවා. කතා කරන්නේ මොනවද කියලා බලන් ඉන්නවා. හරි වෙලාවට හරි තීරණ ගන්නවා. ඉතින් ඒකින්ද ඔබ අහපු ප්‍රශ්නෙට මගේ උත්තරේ අද මේ වැඩියෙන් ගැටමේ හිටියා කියලාවත් එහෙමත් නැත්නම් කැම්බල් පාක් එකේ වැඩියෙන් හිටියා කියලාවත් එහෙමත් නැත්නම් ගෝල් ෆේස් එකේ වැඩියෙන් හිටියත් කියලාවත් බීආර්ස් එකේ හිටියා කිව්වත් මේ ආණ්ඩු වෙනස් කරන්න බෑ. තව අවුරුදු දෙකක් අනිවාර්යෙන් මේ ආණ්ඩුව යනවා. හැබැයි මේ ආණ්ඩුවේ ගමනාගම කරන ක්‍රමවේදය බල්ලා ඒ මිනිස්සු අර ඡන්දේ මං කියන්නේ ආණ්ඩු වෙනස් කරන බොහොම බලවත් ඡන්ද කොට්ටාසයක් තියෙනවා. ඒ අය තීරණය කරයි තව අවුරුදු දෙකකින්. එහෙම නැතුව පුරජාරන් දෙඩුවට ඒක මෛත්‍රීපාල මහත්තයා වුණත් රනිල් වික්‍රමසිංහ වුණත් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ වුණත් මේවෙන් රටේ ආණ්ඩු වෙනස් කරන්න බෑ. ඕක තමයි සැබෑ සත්‍ය. හොඳයි. එහෙම කියද්දී මට මේ සිටි මහත්මයා ඔබෙන් අහන්න තියෙන කාරණය දැන් එක්තරා ආකාරයකින් වෙන හැම කම්කරු ව්‍යාපාරයකදී නැත්නම් මේ දිනයක් ආසන්න වෙනකොටම කම්කරුවන් සම්බන්ධයෙන් විවිධ මාතෘකා මත වෙනවා. දැන් රුපියල් 10000ක පඩියක් වේවා නැත්නම් යම් වැටුප් වැඩි කිරීම විවිධ යෝජනා. දැන් මේ වතාවේ ඇත්තටම ඒ මාතෘකා ඉස්මතු වුණේ නැහැ. දේශපාලන මාතෘකා කීපයක් විතරයි ඉස්මතු වුණේ. කිසිම කම්කරු ව්‍යාපාරයක් මේ වෙනුවෙන් ඇත්තටම විරෝධය පළ කළේ නැහැ. තමන්ගේ සැබෑ මාතෘකා පැත්තකට දාලා වෙනත් මාතෘකා ඉදිරියට ගැනීම සම්බන්ධයෙන්. ඕනොත් මේවට නතු වෙලා හිටිය ඉතින් මේ කම්කරු ව්‍යාපාර දිහා බලුවම අපි දන්නවා ඉස්සර මීට දශක ගානකට කලින් අපේ කම්කරු ව්‍යාපාරයේ සමහරලාට ආණුකම් ව්‍යවස්ථාව හදද්දී ඒ පිළිබඳව අවුරුදු 30 40කින් සිද්ධ වෙන දේ පුරෝකථනය කරන්න පුළුවන් තරම් බුද්ධිමතුන් සහ වියතුන් හිටියා. අද අපේ කම්කරු ව්‍යාපාරයට එහෙම නැද්ද? නැත්තම් කොහෙද වැරදුනේ? එහෙම නැත්තම් මේ සියලු දෙනා ඔක්කොම අමතක කරලා ඒ කාලීනව අවශ්‍යතාව පවතින දේශපාලන බල ව්‍යාපාර පස්සේ විතරක් එළවනවා. ඇත්තටම අද කම්කරු නායක කියලා කෙනෙක් කොටසක් නැහැ.
ඉස්සරහට කම්කරු නායකයෝ කියලා කම්කරු නායකයෝ කියලා සමහර අවස්ථාවලදී මේ කම්කරු නායකයෝ ඒගොල්ලන්ගේ ව්‍යාපාර ඒ කම්කරු ව්‍යාපාර තුලට ගෙනියනකොට ඒගොල්ලෝ සමහර විට ඉන්නේ වෙනම දේශපාලන පක්ෂයක් නෑ ඒගොල්ලන්ට අද කම්කරු නායකයෝ කියන්නේ ඔක්කොම දේශපාලන පක්ෂවලින් පත් කරලා එවලා දේශපාලන පක්ෂවලින්ම ඒ ව්‍යාපාර සදලා මේ අපේ අපේ පක්ෂ අපේ යුනියන් එක කියලා. ඔතනයි නැත්තේ. එතකොට කොහොමද හඬක් නගන්නේ කම්කරු දිනයේදී මෙන්න මේ 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 අපිට ඉල්ලීම් තියෙනවා. කම්කරු දිනයේදී මේවා ගැන හිතන්න කියලා කියන්නේ ඒගොල්ලන්ට බලයක් නැහැ. මොකද පක්ෂයේ නායකත්වයේ විසින් කියන දේවල් පමණයි ඒ කම්කරු නායකයෝ කියන්නේ. අදට ඒක වෙලා තියෙනවා. කම්කරු නායකයන් දේශපාලන පක්ෂවල රූකඩ බවට පත්වලා ඉන්න චෝදනාවද කියන්නේ. රූකඩම රූකඩ කියන්නේ රූකඩනේ කෙලීම දේශපාලන පක්ෂවල ඉන්න කට්ටිය තමයි කම්කරු ව්‍යාපාරයේ ඒගොල්ලන්ගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතියේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කම්කරු නායකයෝ නෙවෙයි සමහර වෙලාවට ඒ පක්ෂයේ ඉන්න මේ ඇමතිගොල්ලෝ මන්ත්‍රීගොල්ලෝ තමයි ඒවල සභාපතිලා ලේකම්ලා වෙන්නේ කම්කරු නායකයෝ කොටසක් නෙවෙයි මේක පක්ෂයකට විතරක් අදාළ නැහැ අනිත් පක්ෂ සියල්ල සම්බන්ධ වෙන්නේ නැහැ මේකටම අදාළ නැහැ නමුත් එක්කෙනෙක් දෙන්නෙක් පෙන්නලා තියෙනවා ඒ පිටින් පෙන්නලා තියෙනවා මෙන්න ඉන්නවා නමුත් බලයක් නැහැ දැන් මෙතනදී කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කිසි දෙයක් මේ මේ මෛරැලිය මුකුත් තුන්නේ නැහැ මේ සංජීව මහත්තයත් කිව්වේ මමත් කියන්නේ ඒකයි මේ ඔක්කොම අපේ බලේ මේක කියලා බලේ පෙන්වන්න විතරයි කරේ ඉතින් ජනතාවටත් ඉතින් ඕක ප්‍රශ්නයක් නැහැ මොකද කම්කරුවට ප්‍රශ්නයක් නැහැ මොකද කම්කරුවා දන්නවා අපේ නායකයන්ට කිව්වට වැඩක් නැහැ හම්බු වෙන්නේ නැහැ හැබැයි කම්කරුවා දන්නවා මැටිවර්ණයක් කිට්ටු වෙනකොට මොනවාරි කියනවා මැටිවර්ණ උරම කෑ ගහලා හරි මොකක් ගන්න පුළුවන් ඔබ නිකන් මම මේ පොඩි උණපූර්ණයක් ගන්න මේ තුමා කිව්ව එකට කම්කරුවා කම්කරුවාගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම් අද ওই කම්කරුවෝ නම් සියල්ලම අද මේ රැලි වලට එන්නේ අද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෝල් ෆේස් එකේ තිබ්බ රැස්වීමට කම්කරුවන්ට එන්න හෘද සාක්ෂියට ඉඩ දෙනවා එදා කටුනායක මිනිසුන්ගේ අයිතිවාසිකම් කරාම මොකද උනේ වෙඩි තියලා ඒ දරුවා මැරුණා දීවරයෝ වෙඩි තියලා දීවරයෝ අයිතිවාසිකම් කතා කරද්දී මැරුණා එතකොට මේ මොකද්ද වෙන්නේ මේ ඇත්තටම දීව කම්කරුව දෙන්නේ ඒක නෙමෙයි මේක මේක සත්‍ය මේක දේශපාලන අරමුණු ජනාධිපතිතුමා මොනවා කතාවේ කිව්වත් ඒක රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ ඒක හින්දා මං හිතන්නේ කම්කරුවා කම්කරුවටවත් සාධාරණ වෙන්නේ අවංක වෙන්නේ ඕන්ට හැමදාම අවශ්‍ය අර වහල්ලු කියන කොටස මං හරි ආශා කරන වචන මේ රටේ දේශපාලඥයන්ට පුද්ගලයන්ට වහල් භාවයෙන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් තියෙනවා තමන්ගේ අයිතිවාසිකම් තමන් දන්නේ අර ජනාධිපතිතුමා එක කතාවක් කරා එක දවසක් මට ඒක හරියට හිතට වැදුනා මේක ඇත්ත තත්ත්වය අපි හිතනවා මේ රට වෙනස් වෙන්න ඕන මිනිසුන්ගේ අයිතිවාසිකම් මිනිසු අඳුර ගන්න ඕන ඒක වෙනකම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ මොකද අපි හැමදාම දේශපාලඥයන්ගේ හෝ පුද්ගලයන්ගේ වහල්ු වෙලා ඉන්නේ දැන් එක පැත්තකින් ලොකු චෝදනාවක් කරනවා දැන් අපි එක කණ්ඩායමක් විතරක් ගැන විශේෂ චෝදනාවක් කරපු නිසා උදාහරණයක් හැටියට ගත්තා දැන් ඒ උදාහරණෙත් එක්ක ඔබට එකඟ වෙන්න පුළුවන්ද විශේෂයෙන්ම මේ සිද්නි මහත්මයා මේ දැන් එක් දේශපාලන පක්ෂයක් පිටිපස්සේ යන පිරිස හැම වෙලාවෙම හිතනවා තමන්ගේ පක්ෂයෙන් මේ සටන දිනන්න පුළුවන් කියලා. එතකොට ඔවුන් හැම වෙලාවෙම අනිත් පිරිසත් එක්ක සාපේක්ෂව හිතන්නේ නැහැ කියන චෝදනාව කරන්නේ. දැන් එතෙන්ට ඔබට එකඟ වෙන්න පුළුවන්. ඔව්. එහෙම තියෙනවා. මොකද තාම අපේ රටේ ඉන්නවා කොටසක් කැපුවත් කොළ කැපුවත් නිල් කියන කොටසක් ඉන්නවා. ඔය දෙක තමයි තියෙන්නේ. ඔය ජනතා විමුක්ති පෙරමුණ මොන මොන පක්ෂ තිබ්බත් තාම මිනිස්සු රැඳිලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කැපුවත් නිල් කැපුවත් කොළ කියන. එතකොට අපේ මිනිස්සුත් හිතනවා දැන් ඉන්නේ කවුද බලේ ඉන්නේ ශ්‍රී ලංකාකාරයෝ. නෑ ශ්‍රී ලංකාකාරයෝනේ අපි ආපුවාම මේක කරනවා. අපි ආපුවාම අපේ දේවල් ගන්න පුළුවන්. නමුත් ඒගොල්ලන් ආපුවාම ඒගොල්ලන්ට නෑ. නමුත් ඒ කොටස රැඳිලා ඉන්නවා. ක්‍රමයෙන් ඕක වෙනස් වෙනවා. ක්‍රමයෙන් වෙනස් වෙනකොට මේ දැන් ඉන්න පරම්පරාව ඔය ගැන තැකීමක් නැහැ අලුත් පරම්පරාව තැකීමක් නැහැ මේ UN පිළ ශ්‍රී ලංකඩ කියලා අලුත් පරම්පරාවට අවශ්‍ය වෙන්නේ මොකද්ද අලුත් පරම්පරාවේ යම් යම් මූලික අවශ්‍යතා කොටසක් තියෙනවා ඒවා ඉෂ්ට වෙනවද කියලා නමුත් ඒගොල්ලෝ අලුත් පරම්පරාව මේ ප්‍රවෘත්තියක්වත් බලලා වැඩි කොටසක් රටේ මොනවද වෙන්නේ කියලා හොයන්නේ නැහැ මොකද හේතුව ඒගොල්ලන් මූලික අවශ්‍යතා ඉෂ්ට වෙනව නම් එච්චරයි ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මැතිවරණයක් එනකොට පහුගිය මැතිවරණේ කෙලින්ම ජනාධිපති මැතිවරණේ ඉලක්ක කරා අලුත් තරුණ පරම්පරාව පොඩි අපේක්ෂකෙක් ඉන්නවා මෙච්චර කල් මේ වගේ ඒක නිසා මෛත්‍රීපාල ශ්‍රීචන වාසන මැතිවරණයක් එනකොට ආපහු මේ පාවෙන ඡන්ද කියලා තියෙන්නේ
අලුතෙන් එන ඡන්දත් එක්ක මැතිවරණ දිනන්න පුළුවන් ඕනම පක්ෂයකට. ඉතින් මෙතනදී අමරස්ත්‍රි වෙන එකම දේ තමයි අපේ ඔන්නෝය අර වහල්භාවයේ සංජීව මහත්තයගේ නැති කරගන්න. ওই වහල්භාවයේ තමයි කැපුවත් ශ්‍රී ලංකාව කැපුවත් UNP කියන එක. දැන් මේ සිටි මහත්මයා කියන කාරණේ ලොකු භයානකකමක් පේන අනතුරක්. ඒ තමයි ඊළඟ પરම්පරාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න වෘත්තීය සමිති හෝ මොනවා හවර යම් සමාජ ව්‍යාපාරත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ කියන එක. ඒක එක පැත්තකින් සමහර තැන්වලදී වාසිදායක විදිහට පෙනුනට සමහර තැන්වලදී අවාසිදායකයි. මොකද ඔවුන් අතරේ සංවාදයක් නැහැ තමන්ගේ අවශ්‍යතා පිළිබඳ සමාජ අවශ්‍යතා පිළිබඳ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නෑ අමරශ්‍රී මං හිතන්නේ මේ සංවාදය අලුත් પરම්පරාවත් එක්ක වෙන විදිය වෙනස්. ඒක දේශපාලන කෝණකින් බලන මිනිස්සු කොට්ටාසයන් නෙමෙයි ඉන්නේ. අද තාක්ෂණය වෙනස් වෙලා නොයෙකුත් විදිහෙන් ඔවුන් තොරතුරු ලබා ගන්නවා. කොටිම කියනවා නම් මේ තවත් මම අතුල් කරන්න ඕන දැන් ඔබතුමා කිව්වා වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා වගේ ගැන කිව්වා වගේ මම හිතුවා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ෆොන්සේක මහත්තයාට යමක් වගකීමක් දෙන්න හදනවා. දැන් අපි හැමතිස්සෙම බලන්නේ මේක කෙලින්ම අපිට පුරුදු එහෙමනේ මේක ගහලා පොඩි කරලා දාන්න තදන්. එහෙම නෙමෙයි මේ රටේ මිනිස්සු අයිතිවාසිකම් ඉල්ලනකොට අයිතිවාසිකම් නැති වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. අපහසුතාවයට පත් වෙන කොට්ටාසයක් ඉන්නවා. මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ඉටු කරන්න වෙනම ක්‍රමවේදයක් හදන්න ඕන රටක නායකයෙක් හැටියට ආණ්ඩුවක් හැටියට. ඒකින් දා තමම වෙනම කොට්ටාසයක් හදන්න ඕන. මේ මිනිස්සුන්ට වෙන එහෙම නැතුව අර්ග මර්ධනය කරන්න නෙමෙයි. හැබැයි අපි පුරුදු හැමදාම මර්ධනට. ඒකින් දා අපි ඒ කෝණයෙන් බලනවා. ඒකින් දා අපි හිතනවා මේක වෙනස් වෙන්න ඕන. රටක හැමතිස්සෙම රජය අඳුර ගන්න ඕන. රටේ ජනතාවගේ අයිතිවාසිකම් හා අයිතිවාසිකම් ඉටු කර දෙන්න. ඒ වගේම මිනිසුන්ගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතා ඉටු කරන්නත් අවස්ථාවක් ලබා දෙන්න ඕන කියලා තමයි මගේ විශ්වාසය. හොඳයි. අමරශ්‍රී පොඩි පැත්තිරව සංජීව මහත්තයා කිව්වත් එක්ක දැන් මේ ජනාධිපතිතුමා සූදානම් වෙනවා ෆොන්සේකා මහත්මයාට යම් යම් දේවල් පිළිබඳ වගකීම බාර දෙන්න කියන විනය පිළිබඳ වගකීම බාර දෙන්න. හැබැයි මට නම් හිතා ගන්න බෑ මේ වගකීම බාර දෙනවා කොහොමද කරයි කියලා. අද මේ මයි රැලියද කියපු කටත් එක්ක කෙලින්ම කතා කරේ රාජපක්ෂ පවුලම මෙයකල රාජපක්ෂ මහත්තයා සාටකින් එල්ලන්න ඕනේ. සංජීව මහත්මයා කියපු මේ අනියත බිය කියන එක තව තහවුරු කරා ෆොන්සේකා මහත්තයා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ විනය හදන්න දුන්න බෑ දුන්නේ ගමම්ම කෙලින්ම පටන් ගන්නේ පරිගැනීම. राजित सेना पुद्गल साधक उदाहरण मैदिनी अभी नवता हमें मेवनी मदावसे।